පළාත්සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 113 දෙක යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පළ වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආචාර්ය සුසිල් ප්‍රේමජත්න මැතිතුමා, ප්‍රසන්න රණතුංග මැතිතුමා, චානක වක්කුඹුර මැතිතුමා, චාමර සම්පත් දසනායක මැතිතුමා, චන්දිම වීරක්කොඩි මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, ජගත් කුමාර සුමිත්‍රා රච්චි මැතිතුමා. විදේශීය ණය ප්‍රතිහුගතකරණය සහ අවශ්‍ය මූල්‍ය උපදේශනය සඳහා උපදේශන සහාය ලබා ගැනීමට ලසාඩ් ෆ්‍රාන්ස් සමාගම සමග කිවිසුමකට එළඹ ඇත. මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා මෙම ණය ප්‍රතිහුගතකරණය කිරීම මාස 6කින් ඉවර වෙනවයි කියලා. මේ ණය ප්‍රතිහුගතකරණ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මහ බැංකුවේ අධිපතිතුමා කිසිම අවස්ථාවක මේ ප්‍රතිහුගතකරණ ක්‍රියාවලිය සහ ආර්ථිකයේ ස්ථායීකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවසාන දින දැනුම් දීමක් සිදු කළා නැහැ. විශේෂයෙන්ම ලසාඩ් ෆ්‍රාන්ස් ආයතනය ලෝකයේ මේ විදිහට කඩා වැටිච්ච රටවල් රාශියක සාර්ථකව ණය ප්‍රතිහුගතකරණය අවසන් කළා තියෙනවා. සමහර ඒවා වෙමින් පවතිනවා. එහෙනම් අපිට තවම කියන්න බෑ අහවල් දවස වෙද්දී මේ ණය ප්‍රතිහුගතකරණය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියලා. හැමිල්ටන් රිසර්ව් බැංක් එක ඇමරිකාවේ නිව්යෝක් අධිකරණයේදී අපේ රටට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඩොලර් මිලියන 250ක් ගෙවීම පිළිබඳව හැමිල්ටන් රිසර්ව් බැංක් එක සම්පත අදාළව පැවති නඩු විභාගයේදී අපිට ඉස්සෙල් මාස 6ක ස්ටේ ඕඩරයක් හම්බුණා. ඊළඟට තවත් මාස 5ක ස්ටේ ඕඩරයක් හම්බුණා. ඒ අනුව අපි ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ රෙප්‍රසන්ටේෂන් කරනවා. ඉතින් මට එතනින් එහාට ගරු මන්ත්‍රීතුමා මේ අධිකරණයේ සාකච්ඡා වෙන කාරණය පිළිබඳ මට ඒ ගැන කතා කරන්න හැකියාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. ඔබ වහන්සේ අහන්න, ඉවසීමෙන් අහන්න, කරුණාවෙන් අහන්න, දේශයෙන් අහන්න එපා. කරුණාවෙන් උත්තර දෙන්න මම දේශයෙන් නෙමෙයි. 2017 වර්ෂයේ තමයි ආර්යද ශාස්ත්‍රීය විභාගයේ නැවැත්තුවේ. ඒක වැරදි. ඔබ වහන්සේලා ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කරේ. ඔබ වහන්සේ උපදේශකෙක්. ඉන්පසු 2022 වර්ෂයේ රටේ කලබලකාරී තත්ත්වයන් මැද්දේ අපි නැවත 2022 වර්ෂයේ අගභාගයේ 2023 2024 ආර්යද ශාස්ත්‍රීය විභාගයේ ලියාපදිංචි අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අද මේ සභාවේ විපක්ෂ නායකතුමාත් රැඳී නොසිටින දවසක් මං හිතන්නේ අද කොටහළු මගු දෙකක්ද කොහෙද පැවැත්වෙනවා. සමහර විට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය නොකරන ලද එහෙත් හෙළ වෙදකම් කියන ජාතියක් පාරම්පරිකව පැවතෙනවා. ඒ හෙළ වෙදකම් සමහරක් ආයුර්වේද නිර්ණායකවලට අනුව සනාථ කරන්න පුළුවන්කම තියෙන ඒවා නෙවෙයි. ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. බටහිර වෛද්‍ය සේවයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව වෛද්‍ය සංගමේ පැමිණිලි කළා. ඒ පැමිණිලි කරාම එය උපයෝගී කරගෙන ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න කිව්වහම එය අදාළ කරගන්න උත්සාහයක් දැරුවා පාරම්පරික වෛද්‍යවරුන්ට සමහර පොලිසිවල නිලධාරීන්. ඒ නිසා අපි පොලිස්පතිතුමා හම්බෙලා ඉල්ලීමක් කළා අපේ පාරම්පරික වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්න ලියාපදිංචි අවශ්‍ය වෙන්නේ නැත. කරු සභාපතිතුමනි, ඔබතුමා මුලින්ම පනතක් ගෙනාවා. මේ පනත සම්බන්ධයෙන් අපි අධිකරණයට ගියා. අධිකරණයෙන් දීපු තීන්දුවත් ඔබතුමා දන්නවා. රජයේ වෛද්‍යවරුන්ට කරපු, ඒ කියන්නේ බටහිර වෛද්‍යවරුන්ට කරපු ඉල්ලීමකට පාරම්පරික වෛද්‍යවරුන් මේ ගිහිල්ලා තහනම් කරන්න කිසිම හේතුවක් නැහැ. ඒක අදයි නෙමෙයි, දැන් මේ අවුරුද්දක දෙකක සිට වැඩි වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මා ඉල්ලා හිටිනවා කාරක සභාවට මේ පිළිගත්ත පාරම්පරික වෛද්‍යවරුන් ඉන්නවා. විශේෂ කාරක සභාවකට එයා කැඳවලා එයාගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් කරන්න ඉක්මනින්ම. ඔඩ ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලස්සන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තව විනාඩි 5කින් තව කවුරු හරි එයිද? මොකද මේ විනාඩි 4-5ට 4 දෙනෙක් මාරු වුණා. එක්ක යුනෙස්කෝ මොකක් හරි තරගයක්ද කියලා මට හිතෙනවා. මැතිවරණ කාලේට ඔහොම තමයි. හොඳයි, ඔබතුමා අපේ කාලේ කියලා හඳුන්වන්නේ මට හිතෙන විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හා ජනාධිපති වෙච්චයින් පස්සේ කාලේ. ඊට කලින් 69 ලක්ෂ ජනවරමට අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති පුටුවේ හිටපු කාලේ. කාල දෙකේම ඔබතුමා ආණ්ඩු පක්ෂ එක්ක මන්ත්‍රීවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට හිටියා. ඒ නිසා දැන් ඒකේ අපේ කාලේ හා ඔබ වහන්සේගේ කාලේ කියලා කාල දෙකකට බෙදද්දි මට නිකන් ඒක නිකන් අපබ්‍රංශයක් වගේ දැනෙනවා. මම අකමැති මේකයි. ඒ කාලේ මේ කාලේ කියලා ස්වාමීන් වහන්සේව එක කාලයකට දාලා තමුන්වහන්සේ ඒ කාලේ ගෑවිලාවත් හිටියේ නැති සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ කතා කරන පිළිසුදු දීම් ක්‍රමේ නම් වැරදි. ඔබතුමා ඔය කාල දෙකටම අයිති. කාල දෙකේම මේ මං ඔබතුමා ගැන මුකුත් නරක කියන්න හොඳ නැති ඉඳලා බොහොම ස්තුතිගරුවන්. ඉතුරු වචනේ මං ගිලගත්තා. බොහොම ස්තුති. ඒ කාලේ මේ කාලේ කියලා කිව්වේ, අපේ කාලේ කියලා අපි කිව්වේ, අපි මේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ධූරයේ දරන කාලය. අපි අමාත්‍යවරයා වශයෙන් වගකීම දරන කාලය තමයි අපේ කාලය කියන්නේ. අපේ කාලය තුළ කිසිම පාරම්පරික වෛද්‍යවරයෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම අසාධාරණයක් වෙනවා නම් මේ ඇමතිකම අපි ඉන්නෙත් නැහැ.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.